රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මිට මාස 16කට කලින් බලයට එනකොට මිට ප්‍රධාන සටන් පාඩේ තමයි දූෂිතින්ට දඬුවම් දෙනවා හොරුන්ට දඬුවම් දෙනවා විශේෂයෙන්ම මහ බැංකු මහා මංකොල්ලේ වෙච්ච බැඳුම් කර වංචාවේ හොරුන්ට දඬුවම් දෙනවා කියන්නේ. එදා මේ ආණ්ඩුවේ නායකයෝ විපක්ෂ ඉඳගෙන විශේෂයෙන්ම කිව්වේ කෝටි 1100ක මේ ගනුදෙනුව ගැන මහ බැංකු බැඳුම් කර ගනුදෙනුව. නමුත් අද සිද්ධ වෙලා තියෙනවා එහෙමනම් ඊටත් වඩා විශාල ගනුදෙනුවක මූල්‍ය වංචාවක් මේ සීනි ජාවාරම හරහා. මේකේ විශේෂත්වය තමයි එදා මහ බැංකු බැඳුම් කර වංචාවේ සිද්ධ වෙච්ච ආකාරයටම යම් පාර්ශවයකට විශේෂයෙන්ම විල්මා සමාගමට කොටාබේ රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට ඍජුව සහයෝගය දුන්නු වියත්මගේ රැස්වීම තිබු චැංගිලා හෝටේ අයිතිකරු සීනි ගනුදෙනුව සඳහා තොරතුරු ලබා දීමක් සිද්ධ වෙලාය කියන සැකය අපට තියෙනවා. මොකද ඔවුන් මේ 125ට බද්ද අඩු කරපු කාල සීමාව තුළ විශාල සීනි තොග ගණනාවක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම මැයි මා 2020 මැයි මාසේදී ආනයන සීමා කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ ඩොලර් හිගේ කියන පදනම් එක්ක රුපියල් 50කට බද්දක් ගැහුවට පස්සේ මාස 6ක් යනකම් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනස්කම් ක්‍රමයක් නැහැ. ඒත් එහෙම කීදී හදිසියේදී ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ජනතාවට සහන දෙනවයි කියන පදනමින් තමයි ජනතාව පෙන්නලා තමයි මේ ගජමිත්‍රයින්ට මංකොල්ල කන්න මේ මුදල් මංකොල්ල කෑම සඳහා සීනි ජාවාරමට ඉඩ හදලා දීලා තියෙන්නේ. ජනතාවට සහන දෙනව නම් 84 125ට වරායට ආපු සීනි 125ක බද්ද එකතු වුනාම 84 150යි. එදා වෙළඳ පොලේ තිබුණ අද මුදල් කාරක සභාව අඳුරගන්න වෙළඳ පොල වටිනාකම 118යි 120යි. ඒතොර 118ට තියෙන සීනි 85ට දෙන්න තමයි ජනතාවට මේ 125ට බද්ද අඩු කරේ. නමුත් ජනතාවට 85ට සීනි හම්බුනේ නැහැ. මොකද ඒ සීනි ජනතාවට 85ට හම්බෙන වෙනුවට ඒ වාසිය ගියේ කෙලින්ම මේ ජාවාරමට සම්බන්ධ වෙච්ච අයට. එකට හොඳම නිදර්ශනය තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට මෙන්න මේ බද්ද 125 අඩු කරපු කාලේ තමයි ලංකාවට සීනි නැවක්ම එන්නේ. ලංකාවට සීනි ගෙනලා තියෙන මීට කලින් හැබැයි පිටිහාල් පරිප්පු අනිකුත් ඒවාත් එක්ක සීනි නැවක් ලංකාවට එනවා පළවෙනි වතාවේ. ඒ ගේන්නේ මේ අය තමයි. මේ මේ කාල සීමාව තුල විශේෂයෙන් මේ වංචාව සිද්ධ වෙච්ච කාල සීමාව තුල 125ට බද්ද අඩු කරපු ඔක්තෝබර් මාසේ 13 වෙනි ඉඳලා 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුල සීනි මෙට්‍රික් ටොන් 320000ක් ලංකාවට ගෙනලා තියෙනවා. ඒ ගෙනලා තියෙන ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 125000ක් ගෙනලා තියෙන්නේ එක ව්‍යාපාරිකයෙක් වෙච්ච මේ අද මේකේ වග උත්තරකාරයෙක් ඉඳ අපි නම් කරන සජාත් මෞසින්ගේ විල්මා සමාගම. එතකොට ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා හදිස්සිය සීනි අවශ්‍යතාවයක් ලංකාව පැන නැගියෙත් නැහැ. විශේෂයෙන්ම සීනි කන්න කියලා මිනිස්සු පොර කෑවෙත් නැහැ අන්දරේ වගේ. ඒතර එහෙම දියෙද්දි දැන් මේ එකපාර මේක ගෙනාවේ මොකටද? මේක තියෙන වෙලා දේ රජ්ජුරුවොත් එක්ක එකතු වෙලා මේගොල්ලෝ බදු වංචාවක් කරන උවමනාවෙන් තමයි මේ දේ කරලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන් මේ මූල්‍ය වංචාවේ අපරාධකරුවන් රට ඉල්දරව් වෙන්න ඕන වගේම මේ ගනුදෙනුවෙන් රට රජයට ජනතාවට මේ රටේ මහ ජනතාවට වෙච්ච පාඩු අය කරගන්න ඕන කියන එක තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලන්නේ. ඒ ඉල්ලන ඉතාම සාධාරණ හේතුව වෙන්නේ සීනි ලංකාවේ අත්‍යවශ්‍ය හිගයක් ඇති වෙච්ච තත්ත්වයක් ඇතුලේ නෙමෙයි මේ 125ට බද්ද අඩු කරලා මේ තරම් මෙට්‍රික් ටොන් 320000ක් හදිසියේ ගේන. මොකද රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වාර්තාවක් යවලා තියෙන මුදල් අමාත්‍යංශයට මේ බද්ද පණවන මොහොත වෙනකොට ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා 125ට බද්ද පණවන දවසේ මෙට්‍රික් ටොන් 10347ක් ගුදම්වල ගබඩාවල සීනි තොග හැටියට තිබිලා තියෙනවා. ඒ සීනි තොග තිබියදී තමයි විශාල ප්‍රමාණයක් සීනි ගෙන්වීමට අවසරය ලබා දෙන්නේ. breaking.lk